අයිබුවන් සුබ දැසනක් අදත් හතයි කාලෙන් අපි ආවා ඔබේ නිවසට අපි හැමදාම සාකච්ඡා කරන්නේ විවිධ වූ ප්‍රශ්නයන් විවිධ වූ ප්‍රශ්න විතරක් නෙමෙයි මේ ප්‍රශ්නවලට පිළිතුරුත් අපි සුවාගෙන යන්න නිරන්තරයෙන්ම හතයි කාල වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙනවා සහ කටයුතු කරනවා ප්‍රශ්න විතරක් නෙමෙයි අපි මේ වැඩසටහනින් පිළිතුරු විතරක් නෙමෙයි තවත් දෙයක් බලාපොරොත්තු වෙනවා රටේ ජනතාව දැනුවත් කරන්නට යම් යම් ආයතන පිළිබඳව දැනුවත් කරන්නට එහි කාර්යභාරයන් පිළිබඳව දැනුවත් කරන්නට අපි හතයි කාල තුළින් අපේ කාලය ලබා ගන්නවා ඉතින් ඒ නිසා අපි අද දවසේදී මාධ්‍ය සමග බොහොම ළඟින් කටයුතු කරන සහ රටේ ජනතාවට ඉතාම වැදගත් වූ ආයතනයක් සමග සාකච්ඡා කරන්නට එහි කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්නට විතරක් නෙවෙයි ඇතම් විට එල්ලවන වර්තමාන චෝදනාවන්ට අපි පිළිතුරු පාගින තමයි මේ ආයතනයට ගොඩබදින්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අද අපි ආවා හතයි කාලෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අපි ආපු වෙලාවේ අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මම හඳුන්වා දෙන්නම් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද දවසේ අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා අයිබන් සූදාන් රකින් කොට හොඳයි සුදර්ශන ගුණවර්ධන මහතා මම මුලින්ම කැමැති දැන් අපි දීර්ඝ සාකච්ඡාවකට තමයි මේ මුල පුරන්නේ අද දවසේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යනු කුමක්ද කියන කාරණය පිළිබඳවත් එහි කාර්යභාරය සහ අරමුණු කුමක්ද යන පිළිබඳවත් මුලින්ම මම කැමැති දැනගන්න වැඩසටහන ආරම්භයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ රජය කරන කටයුතු මහජනයාට පැහැදිලි කරලා දෙන ආයතනය. මේ පැහැදිලි කිරීම ඍජු මහජනයාකත් කරන්න පුළුවන් නැත්නම් මාධ්‍යයක් හරහා කරන්න පුළුවන්. ඉතින් අපි උදාහරණ මාධ්‍ය තමයි ජනමාධ්‍ය. ජනමාධ්‍ය ඉස්සර තිබුණේ පුවත්පත්. නමුත් අද වෙනකොට පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් සහ මේ සියල්ලම එකට කැටිවෙච්ච ඩිජිටල් මාධ්‍යයක් තියෙනවා. ඒකම ජාත්‍යන්තර මාධ්‍ය තියෙනවා, දේශීය මාධ්‍ය, ප්‍රාදේශීය මාධ්‍ය. මේ සියල්ල හරහා ඒ මාධ්‍යයන් හරහා තොරතුරු මහජනට ගෙනේ. ඒක කරන්න එක හේතුවක් තමයි රජය තමන්ගේ වැඩ කරන්න වියදම් කරන්නේ මහජනතාවගේ මුදල්. රජයට වකිමක් තියෙනවා මහජනතාවට දැනුම් දෙන්න අපි කරන වැඩ මොනවද කියලා මහජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න රජය කරන වැඩ මොනවද කියලා. මේක පහසු කරන එක නායතින තමයි ප්‍රවෘත්ති පාර්ශවය. හොඳයි දැන් ඔබතුමන් සඳහන් කරන ආකාරයට රජයේ වැඩ කටයුතු මහජනතාව වෙත ගෙන යාම තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතු මූලික වන වගකීම. ඒ කියන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැහැදිලි ලෙසම දේශපාලනික අරමුණක් පසුපස ගමන් කරන ආයතනයක් නැහැ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙනී සිටින රජයේ වෙනුවෙන්. දැන් රජයට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ ස්ටේට් කියලා. මේ ස්ටේට් එකේ බලය මහජන ඡන්දයෙන් කලින් කලට විවිධ ආණ්ඩු වලට පවරනවා. එතකොට ඒවට කියන ගවර්නමන්ට්ස් අපි කරන්නේ ඇත්ත වශයෙන්ම රජය කරන වැඩ මහජනයාට ගෙනියන. ඒත් රජය මෙහෙවන්නේ ඒවකට පත් වෙන ආණ්ඩුව තමයි. නමුත් මේක පැහැදිලිවම දේශපාලනයෙන් තොර දෙයක්. රජය මහජන මුදල් වැය කරලා කරන වැඩ ජනතාවට ගෙනියන. හොඳයි සුදර්ශන ගුණවර්ධන මහත්තයා දැන් රජයේ කටයුතු සහ රජයේ කාර්යභාරයන් පිළිබඳව පුළුල්ලු ප්‍රචාරයක් දැන් දෙපාර්තමේන්තුව හරහා ලබා දෙනකොට රජය කරන ඇතැම් වැරදි සහගත ක්‍රියාවන් වෙන්නට පුළුවන් දූෂණ වෙන්නට පුළුවන් සමහර විට අක්‍රමිකතා වෙන්නට පුළුවන් ඒවා සම්බන්ධයෙන් හඩනගෙන සංවිධාන වලට කණ්ඩායම් වලට දේශපාලන පක්ෂ වලට කිසියම් හෝ ප්‍රචාරයක් කිසියම් හෝ අවස්ථාවක් ලබා දෙන්නට මේ හරහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා අවස්ථාවක් තියෙනවා ඇත්ත වශයෙන්ම අපේ ප්‍රධානතම අරමුණ සහ අපේ මැන්ඩේට් එක වෙන්නේ රජයේගේ පැත්තෙන් තොරතුරු ඉදිරිපත් කිරීම. මොකද රජයේ පැත්තෙන් තොරතුරු අද ඇත්තටම ඉදිරිපත් වෙනවා මදි. අද මාධ්‍ය ගත්තොතින් ඔබ දන්නවා මේ මොහ මාධ්‍ය රජයේ යන ඊතරම් ඉඩක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්නේ රජයේ පැත්තෙන්. හැබැයි අපි හැමතිස්සෙම සහතික වෙනවා මේ මාධ්‍ය අවකාශයේ නිදහස පවතින බවට. එතකොට ඔබ කියන විවිධ චෝදනා එල්ල කරන කණ්ඩායම් වලට නිදහසේ පසුව ප්‍රතිපාක ලැබීමේ බියකින් තොරව නිදහසේ අදහස් පළ කරන්න පුළුවන් කමක් නැහැ. අපි ක්‍රියාත්මක කරනවා මහජන මන්ත්‍රණ සභාව කියලා වැඩසටහන. මේ වැඩසටහන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ සිවිල් සංවිධාන එකතුව සමග. එතකොට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේකට පහසුකම් සැපයන අතර සිවිල් සංවිධාන එකතුව තමයි මේට කතිකයන් තෝරලා ආරාධනා කරලා මේ කටයුතු සංවිධානය කරන්නේ. එත රජය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීකුත් වේකුත් අපි අරගෙන යනවා. හොඳයි දැන් වර්තමානයේ අපි අරගන්නකොට සුදර්ශන මහත්තයා දැන් ඔබතුමා කියන එක කාරණයක යම් දෙයක් සඳහන් වෙනවා. ඒ තමයි මේ
රටේ සිදු කරන ඇතැම් සංවර්ධන ක්‍රියාවලීන් සහ රටේ වර්තමානයේ තුල සිදුවන ඇතැම් දේවල් ජනතාව අතරට නොයන කාරණය. මේකට සමහරු නම් මේ චෝදනා කරනවා මේ ආණ්ඩුව මේක මේ මාකට් කරගන්න දන්නේ නැහැ කියන කාරණය මූලික කරගනිමින්. ඒ කොහොම වුණත් දැන් මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මූලික බලාපොරොත්තුවක් අරමුණක්නේ රජය කරන යහපත් වූ ක්‍රියාවන් සහ රජයේ අරමුණු ප්‍රතිපත්ති ඉදිරියට අරගෙන යාම. එතකොට මේ රජයේ වර්තමානයේ තුල සිදු කරන ක්‍රියාවන් ජනතාව අතරට මේ ආකාරයට නොයෑමට යම් කිසි හෝ වගකීමක් දරන්නට සිද්ධ වෙනවා නේද මේ කුඹ කියන සහ ඔබ නියෝජනය කරන දෙපාර්තමේන්තුවට? රජයේ තොරතුරු මහ ජනතාවට යෑමේ අඩුවක් තියෙනවා නම් ඒ වගකීම මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂයෙන් ගත යුතුයි. ඒ අඩුපාඩුවේ වගකීම අපි ගන්නවා. මේ අඩුපාඩුවට හේතු ගණනක් තියෙනවා. ඒ හේතු එකක් තමයි මේ කාලාන්තරයක් තිස්සේ මේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පිරිස් බලය සපයාගෙන නැහැ. උදාහරණයක් වශයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතුව ඉන්නේ ප්‍රවෘත්ති නිලධාරීන් 40 දෙනා අපේ කාඩරේ. මේ 40 දෙනාගෙන් සමහර අය අමාත්‍යාංශවලට අනුයුක්ත වී සිටිනවා. තවත් සමහර අය දිස්ත්‍රික්කවල අනුයුක්ත වී සිටිනවා. අපේ දෙපාර්තමේන්තුව ඇතුළේ ප්‍රවෘත්ති නිලධාරීන් ඉන්නේ 10 දෙනෙක් වගේ. ඊළඟට ඉන්නවා සංවර්ධන නිලධාරීන්. දැන් මෙන්න මේ ඉතාම කුඩා කණ්ඩායමක් එක තමයි මේ කටයුතු කරන්නලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අද ඩිජිටල් යුගයට අපි ගමන් කරලා තියෙනවා. නමුත් මේ දෙපාර්තමේන්තුව තාම ඩිජිටල් කරන්නේ වෙලා නැහැ. අපි තාමත් සිටින්නේ ඇනලොග් යුගයේ. ඒ නිසා මේ අලුත් තාක්ෂණයත් සමග ඉස්සරහට යන්න බැරිලා තියෙනවා. වැදගත් ප්‍රශ්න තමයි මේ වර්තමාන ආණ්ඩුව ගෙන යන යහපාල න්‍යායපත්‍රය තේරුම් කරගෙන ඒ හරියට සංනිවේදනය කරන්න පුළුවන් සංනිවේදකයන් අපට ගොඩනගා ගන්න තාම බැරිලා තියෙනවා. මෙන්න මේ කරුණු තමයි අපිට තියෙන ගැටලු. අපි දැන් පසුගිය අවුරුදු තුනේ උත්සාහ කරේ මෙන්න මේ ශක්්‍යතාවය වර්ධනය කරගන්න. අපි හිතනවා එන අවුරුද්දේ මීට වඩා වැඩි සේවයක් අපිට කරන්න පුළුවන්. හොඳයි සුදර්ශන මහත්තයා, දැන් ඔබතුමා ඒ කිව්ව කාරණේ මම මේ කොටසක් උටා ගන්න කැමතියි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා මේ ගවර්න්මන්ට් ඉන්ෆර්මේෂන් එක විදිහට තමයි අපි හඳුන්වන්නේ, ඩිපාර්ට්මන්ට් එක විදිහට තමයි අපි හඳුන්වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව. දැන් මේ ඉන්ෆර්මේෂන්ස් නම් මේ තොරතුරු ලබා ගැනීම සඳහා නවීන තාක්ෂණ අතිශයින්ම වැදගත් වෙනවා. නවීන තාක්ෂණය ඉතාම වේගවත් භාවිතා කළ යුතු ආයතනයක් තමයි ඔබතුමාගේ ආයතනය. වර්තමානයේදී නවීන තාක්ෂණයේ භාවිතය පිළිබඳව සහ සේවක කාර්ය මණ්ඩල ප්‍රමාණාත්මක භාවය පිළිබඳව සෑහීමකට පත් වෙන්නට පුළුවන්ද කියන කාරණේමයි අලිත් අහන්න කැමති. කිසිසේත් සෑහීමකට පත් වෙන්න බෑ. නමුත් අපි තියෙන සම්පත් තුලින් උපරිමය ගන්න උත්සාහ කරනවා සහ අලුතෙන් සම්පත් ලබා ගන්න උත්සාහ කරනවා. අපේ රජය පැත්තෙන් අවශ්‍ය සහයෝගය ලැබෙනවා. කෙසේ වුවත් අපි ඒ නවීන කරලා තියෙනවා. විසුරක් ලෙස අපේ වෙබ් අඩවිය news.lk අපි ළඟදී එය යාවත්කාලීන කළා. අපි නැවත මුදාහැර රිලෝන්ච් එකක් කරා. අපි එමගින් සමාජ මාධ්‍ය ඔස්සේ Facebook, Twitter, WhatsApp වගේ මාධ්‍ය හරහා සංනිවේදනය කිරීමට අපි හදලා තියෙනවා. එකම අපි WhatsApp groups හරහා සංනිවේදනය කරන්න මාධ්‍ය එක්ක ඒ වගේම දිස්ත්‍රික් මාධ්‍ය නිලධාරියෙක් සංනිවේදනය කරන WhatsApp group එකක් ගන්නවා. නැළ අපි විශේෂ දුරකථන අංකයක් හඳුනා දෙනවා මේ මාසේ අන්තිමේදී මාධ්‍යවේදීන්ට ඍජුවම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙන්න පුළුවන් හොට්ලයින් එකක්. එකම Twitter සහ Facebook හරහා අපි නිරන්තරයෙන් අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු ඉතින් දැනටමත් අපි සමහරව කරගෙන යනවා. ඉතින් ඒ පැත්තට අපි ගමන් කරමින් ඉන්නේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන්නේ එක්තරා විදිහකට ප්‍රෙස් කොන්ෆරන්ස් කියන තැනක් හැටියට තමයි බොහෝ දෙනෙක් දන්නේ. ඉතින් ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවට එහා ගැන වැඩක් අපි කරන්න ඕනේ. ඉතින් ඒ සංනිවේදනයේ වගකීම අපි අතට ගන්න ඕනේ. ගෞරව ඇමතුමා මංගල සමරුවේ ඇමතුමාගේ අදහස් තමයි රාජ්‍යයේ සංනිවේදන යන්ත්‍රණයේ මෙහෙම මධ්‍යස්ථානයේ මෙතන තියෙන්න ඕනේ. ඉතින් අපි එතනට ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක අමාරු දෙයක් නමුත් ඉතිකනවා. ඔබතුමා සඳහන් කළ කාරණේ යම් පැහැදිලි කිරීමකුත් කරන්න ඕනේ. ඇත්තටම අපි මේ බොදුමත් එක්ක කටයුතු කරන කාලය තුළදී ඇත්තටම මාධ්‍යත් එක්ක බොහොම මිත්‍රව සහ බොහොම කුළුපඟව කටයුතු කරනවා. ඒ වගේම නවීන තාක්ෂණ භාවිතා කරමින් මේ අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ලැබෙන තොරතුරු මාධ්‍ය වෙත ලබා දෙන්නටත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අපි අනිවාර්යයෙන්ම ඔබතුමාට යුතුව කියන්නට ඕනේ. මොකද අපි නිරන්තරයෙන් මේ ගනුදෙනු සිදු කරන නිසා. හැබැයි ඔබතුමන් අර කියන කාරණේදී මේ දැන් සේවක සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. හැබැයි චෝදනාවක් තියෙනවා මේ ආයතනය තුළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ මෑත කාලිනව තත්ත්වෙම දන්නේ නැහැ. නමුත් පසුගිය කාලයේ ලැබුණු තොරතුරු තමයි
අයිස් ගහන පිටත තමයි මෙතන වැඩි වෙලා ඉන්නේ. දේශපාලන පත්තීම් තමයි මෙතන නිරන්තරයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. සුදුස්සන්ට වඩා නුසුදුස්සන් මෙතන තියාගෙන ඉන්නවා කියන කාරණේ නිකම් පඩිගෙවනවා කියලා. මම දන්නේ මේකේ ඇත්ත නැත්ත. ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. අතවසේ අපේ රටේ බොහෝම ආයතන දේශපාලනීකරණය වෙලා තිබුණේ. ඉතින් මේ ආයතනයටත් ඒක පොදු. මේ ආයතනයට විශේෂයෙන් වැඩි මොකද මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිසාම දේශපාලනීකරණය වැඩි වෙලා තිබුණා. නමුත් යහපාලන මූලධර්ම අනුව අපි අතවසේම පළමු වතාවට මාධ්‍ය අමාත්‍යාංශය ස්වාධීන අමාත්‍යාංශයක් වශයෙන් දැන් ක්‍රියාත්මක වෙනවා. මුදල් සහජන මාධ්‍ය අමාත්‍යාංශය. මේක නැගිලි ගැසීමයි. ඒ වගේම අපි අද ඇති වී තිබෙන පටිපාටි අනුව ඒ රාජ්‍ය පරිපාලන චක්‍රලේක අනුව තමයි බඳවා ගැනීම කරන්නේ. ඒ අනුව භාණ්ඩාගාරයෙන් අපිට කියලා තියෙනවා කිසිම ආකාරයකට අපේ තනතුරු වල නැති කෙනෙක්ව බඳවා ගන්න එපා. මේ බඳවා ගත්තුතින් ඒ බඳවා ගත්ත එකට ගෙවන වැටුප් සම්පූර්ණයෙන් අපෙන් අය කර ගන්නවා කියන්නේ. ආයතන ප්‍රධානීයෙන් මේ හැම දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඒ නිසා මම වක්කීමෙන් කියනවා පසුගිය කාලය තුළ විශේෂයෙන්ම යහපාලන සමය තුළ එවැනි බඳවා ගැනීම කිසිවක් කළ නැහැ. බඳවා ගන්න නම් බඳවා ගන්නේ විධිමත් පටිපාටියක් නැතුව මේ අවස්ථාවේ අපි දැනටමත් ක්‍රියාත්මක කරගෙන යනවා අපේ කාඩර් එක හදන්න අලුත් තත්ත්වයක් යටතේ රීස්ට්‍රක්චර් කිරීමක් අපි කරනවා. ඒ නිසා අතීතයේ සමහර වැනි දේවල් තිබෙන්න ඇති. ඒ කියන්නේ මට වක් කියන්න බෑ. නමුත් මගේ කාලය තුළ කිසිම ආකාරයක අනිතික බඳවා ගැනීමක් කළා නැහැ කියලා මම ඉතාම වාකීමක්. රටේ ජනතාව දන්නවා දැන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිව්වට පස්සේ මාධ්‍යත් එක්ක බොහොම එකතු වෙලා මේ ආයතනය කටයුතු කරනවා කියලා. හැබැයි රටේ ජනතාවට අවශ්‍යයි අපිත් එක්ක මොනවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කරන්නේ? අපිට මොනවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණය. ඔබතුමන්ගෙන් මම දැනගන්න කැමතියි අපිත් එක්ක කරන මාධ්‍යත් එක්ක කරන ගනුදෙනුවෙන් හැර රටේ ජනතාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා මොනවද ලබා ගන්නට පුළුවන්? ඒ තමයි වැදගත් ප්‍රශ්නයක්. අපේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් තියෙනවා. එකක් තමයි අපේ රජයේ චිත්‍රපට අංශය. ඒ තමයි පැරණි අංශයක්. මේ රජයේ චිත්‍රපට අංශය තුළ තියෙනවා ඉතාමත්ම පැරණි වාර්තා චිත්‍රපට. මේ චිත්‍රපටි ඔබේ ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය නම් අපිට පුළුවන් ගෙනල්ලා ප්‍රදර්ශනය කරන්න. ඒ වගේම අපි පටන් ගන්නවා මහජනයාට විවෘත වෙච්ච ප්‍රදර්ශනයක් වඩාත් දවස්වල හවස්වරුවේ මේ ස්ථානයේ පෙන්වන්න. අපේ තිබෙනවා රජයේ ප්‍රකාශන කාර්යාංශය. රජයේ ප්‍රකාශන කාර්යාංශය මගින් රජයේ ප්‍රකාශන සියල්ලම පහසු මිලට සාධාරණව ලබා ගන්න පුළුවන් වෙනවා අපේ පරිශ්‍රය තුළ. ඒ වගේම අපි දැනට දිස්ත්‍රික්කවලත් තියෙන මාධ්‍ය ඒකක දිස්ත්‍රික් මාධ්‍ය ඒකකවලත් මේවා පුරන්න අපි දැන් කටයුතු කරන් යනවා. ඊළඟට අපි දහතිය සංගරාව පල කරනවා. දෙමළෙන් තිංගල් සංගරාව පල කරනවා. මේ සංගරාව සුමාන දෙකකට සැරයක් අපි ගියන්නේ රටේ තියෙන කාලීන තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති සංගරාව. මෙය ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. ඔබ අපෙන් ඉල්ලීමක් කරොත් මේ සංගරාව ඔබට එවන්න පුළුවන්. සහ අපි බලාපොරොත්තු වෙනවා ඩිජිටල් සංගරාව බවටපත් වෙන්න නොවැම්බර් මාසේ ඉඳන් අන්තර්ජාලය ඔස්සේ මේ සංගරාව ඩිජිටල් ආකෘතියෙන් ඔබට බලන්න පුළුවන්. මීට අමතරව අපි අලුතෙන් පටන් ගත්තා මහජන මන්ත්‍රණ සභාව වැඩපිළිවෙල කොළඹින් පටන් ගත්තා. අනිත් පළාත්වලත් යනවා. ඒ අනුව මහජනයාට බලපාන ප්‍රශ්න ගැන විද්වතුන් දේශපාලනඥයන් ගෙනල්ලා පවත්වන විරුද්ධ සංවිධාන විරුද්ධ සංවාද පවත්වනවා. අපි ටවුන් හෝල් ස්ටයිල් මීටින්ස් කියන ක්‍රමයට අපි යනවා. තව වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට. අපි ඒවා ඉදිරියේදී දැනුම් දෙන්න කැමතියි. දැන් ඒ වගේම තවත් ඔබතුමන්ලගේ මේ දවස්වල වෙන කාර්යයක් තමයි මේ අහන්න කියන වැඩසටහන. මේක මේ රට පුරාම ව්‍යාප්තව යම් ගමින් ගමට යමින් පවතිනවා. මේ අහන්න වැඩසටහන හරහා මොකක්ද ජනතාවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අහන්න කියලා කියන්නේ ඇත්තටම අපේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ අපි අහුම්කන් දෙන්නේ. මම කතා කරන එක ඔබ අහන්නේ, ඔබ කතා කරන්නේ මම අහන්නේ. අපි කියන එක පරයා කතා කරනවා. අපි හිතුවා මිනිසුන්ට කතා කරලා කියන්න මේ රටේ වෙච්ච විපත ගැන එකතු වෙලා අහමු අහලා අපි එකට සාම විසඳුමක් සොයමු කියලා. ඉතින් මේ සඳහා අපි අහන්න කියලා ගීතයක් දෙපාර්තමේන්තුව නිර්මාණය කළා. මේ ගීතයත් එක්ක අද ගමින් ගමට ගිහිල්ලා සංහිඳියාව ගැන ජාතික කතිකාවක් එකතු කළා තියෙනවා. ඒකත් පොත් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් තමයි ආරම්භ වුණේ. ලැබිලා තියෙන කාලය අවසන් වෙනවා. හැබැයි මේ සාකච්ඡාව මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මොකද තව බොහොම වැදගත් කරුණු කාරණා රසක් කතා කරන්න තියෙනවා. මොකද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපිත් එක්ක කරන ගනුදෙනුව මොකක්ද? අද එහි වර්තමාන තත්ත්වය කියන්නේ මාධ්‍යත් එක්ක කරන ගනුදෙනුව මොකක්ද? එහි වර්තමාන තත්ත්වය අපි සාකච්ඡා කරනවා අද නෙවෙයි හෙට. එමනම් හෙට දවසේ හමු වෙමේ බලාපොරොත්තු වෙන යුතුව සමුගන්නට සූදානම් වෙන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච සුදර්ශන ගුණවර්ධන මහතායි අද සාකච්ඡාවට සම්බන්ධ වුණේ. හෙට හමු වෙමේ බලාපොරොත්තු වෙන යුතුව සමුගන්නවා. ආයුබෝවන් ඔබතුමාට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.